සද්ධාවන්ත පින්වතුනි සෙනසුරාදා දිනේදී ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව මගින් විකාශනය කරන රාත්‍රී ධර්ම දේශනාවට සමන් දෙන්න සූදානම් සිටින පින්වතුන් මේ ධර්ම දේශනා මාලාව තුළ මීට පෙර අපි පැහැදිලි කරගෙන ආවේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වැඩෙන ආකාරය සහ ඒ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වල තියෙන ගුණ සම්බන්ධවයි. මීට පෙර දේශනාවේදී සත්ත බොජ්ජංග සම වෙන අවස්ථාවේදී ලැබෙන සම්මා දිට්ඨිය සම්බන්ධව අපි ධර්ම කාරණා පැහැදිලි කරා. අද දවසේ මේ පින්වතුන්ට පැහැදිලි කරලා දෙන්න යන්නේ මේ සත්ත බොජ්ජංග සම වෙන අවස්ථාවේදී තියෙනා වූ වෙනත් ධර්මතා පිළිබඳව බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්ම කාරණා දැනුවත් කරන්නයි. අපි පැහැදිලිව පෙන්නුම් කරා යමෙක් වර්තමානයේ සතර අතිපට්ඨානේ වඩනකොට ඒ සතර අතිපට්ඨානේ වැඩිවීමට සතර සම්‍යක් ප්‍රධාන වීර්යයක් තියෙනවනම් ඒ සතර ඉර්ධිපාද වැඩිලා තියෙනවනම් ප්‍රතිඵල විදිහට ඒ ශ්‍රාවකයාට ලැබෙනවා පංච ඉන්ද්‍රිය පංච බල සප්ත බොජ්ජංග කියන ගුණධර්ම. ශනිකෝ මේවා ලැබෙනවා නෙමේ, කාලයක් සතර අතිපට්ඨානේ බහුලීකත කිරීමේ ලැබෙන ප්‍රතිඵල 17. ඒ පංච ඉන්ද්‍රිය කියලා හැදින්වුවේ දැනට සාමාන්‍ය සංසාරයේ ගත කරන්න අපිට ලැබිලා තියෙන සද්ධා, සති, විරිය, සමාධි, ප්‍රඥා කියන මේ චෛතසික පහ අර සතිපට්ඨානෙන් වර්තමානයේට ගෙනෙහිම හේතුවෙන් ප්‍රබල වූ සතිය නිසාවෙන් මේ සංසාරයේදී සක්‍රිය වෙලා තියෙන ඒ චෛතසික පහ ක්‍රමයෙන් බලගැන්වෙනවා. ඒ බලගැන්වෙලා ලැබෙන්නේ පළමුව පංච ඉන්ද්‍රියයි. තවදුරටත් සතිපට්ඨානය බහුලීගත වීමෙන් ඒ ශ්‍රාවකයාට අර ඉන්ද්‍රිය මට්ටමට දියුණු වෙච්ච චෛතසික ටික බල මට්ටමට දියුණු වෙනවා කියන එක ධර්මයේ සඳහන් වෙනවා. තවදුරටත් සතිපට්ඨානයේ වැඩීමෙන් ඒ බල මට්ටමට දියුණු වුණ සද්ධා, සති, විරිය, සමාධි, ප්‍රඥා කියන මේ මානසික අංග ටික බොජ්ජංග බවට හැරෙනවා කියන එක තමයි සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මය වලින් බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ. මෙන්න මේ බොජ්ජංග කියන ධර්ම හත, ධර්මතා හතක් තියෙනවා, මානසික ධර්ම හතක්. මේ බොජ්ජංග ධර්ම හතෙන් ඕනම එකක් ලැබෙන්නේ ඒ වර්තමානයේ තමන්ගේ සිහි කල්පනාව කායනුපස්සනාවේ හෝ වේදනානුපස්සනාවේ හෝ චිත්තානුපස්සනාවේ හෝ ධම්මානුපස්සනාවේ පවතින විටයි. තමන්ගේ සිහි කල්පනාව මේ සතර අතිපට්ඨානයේ නොමැති විට කවදාවත් මේ බොජ්ජංග ධර්මයක් ලැබෙන්නේ නැහැ. ඒක මතක් කරලා දුන්නා. මේ බොජ්ජංග ධර්ම ලැබීමම බුදුහාමුදුරුවෝ පෙන්වන සංසාර විමුක්තිය හඳුනා ගන්න බෑ. උන්වහන්සේ පෙන්වන්නේ මේ බොජ්ජංග ධර්ම ලබාගෙන මේ බොජ්ජංග ධර්ම සම වෙන්න සකස් කරගත යුතුයි. ඒ පුජ්‍යලයා ශ්‍රාවකයා සකස් කරනවා නෙවෙයි. බුදුහාමුදුරුවෝ පෙන්වා වදාළේ සතිපට්ඨානේ බහුලීගත කරනකොට નિરાයාසයෙන් සිදුවෙන ධර්මතාවයක් තමයි මේ බොජ්ජංග හත සම වෙනවා කියන එක. මේ සමවීම පිළිබඳව ගැටලු උගක් අය අසන නිසාවෙන් නැවත මතක් කරනවා අද දවසේ. මේ බොජ්ජංග කියන එකේ තේරුම බෝධි අංග කියන එකයි. බෝධි අංග කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධයේ අංග, නැත්නම් නිවන අවබෝධයේ අංග. ඒතර චතුරාර්ය සත්‍ය අවබෝධයට අංග හතක් අනිවාර්යෙන් තිබිය යුතුයි. නැත්නම් චතුරාර්ය සත්‍ය තිබෙන තැන
ඒ සත්පුජ්‍යල ස්වરૂපයයි මානසික ස්වરૂපය හතක් දකින්න පුළුවන් කියන එක තමයි මේ ධර්මයෙන් පැහැදිලි වෙන්නේ. දැන් බලන්න නැවත අපිට මේ වෙලාවේ සතියක් සිහි කල්පනාවක් තියෙනවා. ඒ සිහි කල්පනාව නැත්තම් සතිය මේ බණ ඇසීමටත් උදව් වෙනවා. වෙනත් කටයුතු කිරීමටත් සතිය සිහි කල්පනාව හැමෝටම උදව් වෙනවා. එන අපේ දැන් තියෙන සිහි කල්පනාව අපිට උදව් වෙනවා සංසාරේම හදන්න. නමුත් සති සම්බොජ්ජංගය කියන සිහි කල්පනාව සංසාරය හදන්න උදව් වෙන සිහි කල්පනාවක් නෙමෙයි. සංසාර විමුක්තිය ලබා දෙන සිහි කල්පනාව. එතකොට මේ සති චෛතසිකයත් සති සම්බොජ්ජංගයත් අතර වෙනස ශ්‍රාවකයා හොඳින් හඳුනගත යුතුයි. හඳුනගන්න නම් මෙන්න මේ ගුණාංග මේ සති චෛතසිකය තුල තියෙන. දැන් ඔබලාට මේ ධර්මයේ අහන්න සිහි කල්පනාවක් තියෙන. ඒකේ විශේෂ ගුණය තමයි මේ සිහි කල්පනාව අයිති කෙනෙකුත් ඉන්නවා. ඒ අයිති කෙනා තමයි මම කියන කෙනා. මන අහන පුජ්‍යලය. එහෙනම් පුජ්‍යල භාවයකින් අයිතිවාසිකම් කියන සිහි කල්පනාවක් නිකම්ම නිකම් චෛතසිකයක්. ඒ චෛතසිකයට පුජ්‍යල භාවයක අයිතිවාසිකමක් තියෙනවා. එතකොට නිකම්ම සති කියනවා සති චෛතසිකය. නමුත් සති සම්බොජ්ජංගයේ තුලදී සිහි කල්පනාවක් නැතුව නෙවෙයි සිහි කල්පනාවක් තියෙනවා. ඒ සිහි කල්පනාව රඳාපවතින්නේ වර්තමාන අරමුණකයි. උදාහරණයක් විදිහට කායනුපස්සනාව නම් කයේ සිදුවෙන ඒ වර්තමාන අරමුණක් සිහි කල්පනාවට ලක් වෙනවා. ආස්වාස පාස්වාසය වෙන්න පුළුවන්, සමහර විට සක්මන් භාවනාදී සක්මන වෙන්න පුළුවන්. වෙනස තමයි මේ සති සම්බොජ්ජංගයේ සම්පූර්ණ වෙලා වැඩිලා තියෙන වෙලාවේදී ඒ සිහි කල්පනාවක් තිබුණට සිහි කල්පනාව අයිති පුජ්‍යල භාවයක් නිරූපණය වෙන්නේ සති අයිති කෙනෙක් නැතිව යනවා. එතකොට සතිය අයිති කෙනෙක් නැතිව සතියක් පිහිටන ස්වરૂපය තමයි බුදුහාමුදුරුව පෙන්වන සති සම්බොජ්ජංගය. මේ ආකාරයටම ධම්මවිජය බොජ්ජංගය කියන්නේ ප්‍රඥාව කියලා නොහරි වටහා ගැනීමේ හැකියාවක් මේ සංසාරගත සත්වයාට තියෙනවා. ඒ සත්ව ස්වરૂපය අනුව මිනිසයාට මේ ප්‍රඥාව වැඩි. විවිධ දේවල් හඳුනා ගැනීමේ හැකියාව තමයි ප්‍රඥාව කියන්නේ. මේක චෛතසිකය. ප්‍රඥාව චෛතසිකය. මේ චෛතසිකය අයිතිකාරයෙක් ඉන්න නිසාවෙන් අයිතිකාර අයිතිවාසිකම් කියන සත්ව පුජ්‍යලයක් ඉන්න නිසාවෙන් මේ ප්‍රඥා චෛතසික වෙනවා. ඒ වගේම සතරාධිපට්ඨානයේ මේ කියන ගුණාංග වැඩෙන බොජ්ජංග මට්ටමට වැඩෙන අවස්ථාවේදී ප්‍රඥාවක් තියෙනවා. වෙනස ප්‍රඥාව අයිති පුජ්‍යලයක් නැති වෙනවා. ප්‍රඥාවක් තිබිලා අයිති පුජ්‍යල භාවයක් සත්ව භාවයක් මමත්වයක් නොමැති තැන බුදුහාමුදුරු හඳුන්වනවා ඒ ප්‍රඥාවට ධම්ම විජය සම්බොජ්ජංගය කියලා. මේ විදිහට මේ බොජ්ජංග හත සම වෙනවා කියන්නේ විතක මමත්තේ යම් කිසි විදිහක ගෑවිලා තියෙන කොට සතිය. සතිය තුල බොජ්ජංග නෙවෙයි. ඒතර මමත්තේ නැතුව සිහි කල්පනාවක් පවතුනිට සති සම්බොජ්ජංගය වෙනවා. මමත්තේ නැතුව ප්‍රඥාවක් පවතින විට ධම්මවිජය සම්බොජ්ජංගය වෙනවා. මමත්තයක් නැතුව වීරියක් තියෙන විට එතන වීරිය සම්බොජ්ජංගය වෙනවා. දැන් මෙහෙම මේ බොජ්ජංග හතේ කොටස් හතේම මමත්තේ ශූන්‍ය වෙන තමයි තැන තමයි මේ සම වෙනවා කියන එකේ අර්ථය. උගහක් වෙලාවට මේ බොජ්ජංග එකක දෙකක තුනක මමත්තේ ශූන්‍ය වෙලා අනික්මයා තියෙන්න පුළුවන්. සාමාන්‍ය බොජ්ජංග හතම සම වෙනවා කියලා ධර්මයේ සඳහන් වෙන්නේ නැහැ. බොජ්ජංග ධර්ම හයක් මමත්වෙන් ශූන්‍ය වෙලා ඔය කියන ගුණේ තිබුණා. එක මානසික ධර්මයක හෝ මමත්වේ ගෑවිලා තියෙනවා නම් බොජ්ජංග හතම සමාන වෙලා නැහැ. සම වෙලා නැහැ. මෙන්න මෙහෙම සුවිශේෂී අවස්ථාවකට මේ බොජ්ජංග ධර්ම හත සම වෙන අවස්ථාවට පැමුණාම සම්මා දිට්ඨිය ලැබෙනවා කියන එක තමයි ධර්මයේ තියෙන්නේ. දැන්
මේ දක්වා අපි පැහැදිලි කරගෙන ආවා මේ සම්මාදිට්ඨිය ලැබෙනකොට බොජ්ජංගහත සම වෙලා තියෙන එක පැත්තකි ඊළඟට පෙරදේශනාවේදී පැහැදිලි කරා මම මේ බොජ්ජංගහත සම වෙලා තියෙනකොට දිට්ඨිය තුල අන්තර්ගතය චතුරාර්ය සත්‍ය වෙනවා දැන් අපිට සතියක් තියෙනවා සතියේ මමත්වයේ තියෙන හින්දා දැන් ඇහෙන් කනින් නාස ආදී ඉන්ද්‍රියන් වලින් එන අරමුණු වල හරා අරමුණු හරහා ඇති වෙන දිට්ඨිය තුල චතුරාර්ය සත්‍ය අන්තර්ගත වෙන්න විදියක් නැහැ මොකද හේතුව චතුරාර්ය සත්‍ය අන්තර්ගත වෙන්නේ අර සිහි කල්පනාවයේ මමත්වයේ ශූන්‍ය වෙන්න ඕනේ එනවා ඒ වගේම ප්‍රඥාව තුල මමත්වය හක් වෙලා තියෙන්න ඕනේ මේ වගේ මේ මානසික අංග සියල්ලගේම මමත්වයේ ශූන්‍ය වෙච්ච තැනක තමයි එතකොට සම්මා දිට්ඨිය තියෙන්නේ සම්මා දිට්ඨිය ලැබෙනකොට එහි අන්තර්ගතය ආර්ය සත්‍ය හතර බව ලෞතර බුදු පියාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. උන්වහන්සේ සොයාගත්ත පෙර නොයසු ධර්මයේයි. ඒ වගේම මේ ධර්මයේදී තව ගැටළු තැන් කීපයක් තියෙනවා. වරද්දා තේරුම් ගන්න තැන් කීපයක් තියෙනවා. එය පැහැදිලි කරන්න මම මෙන්න මේ විදිහට මේ පින්වතුන් දන්න අහලා තියෙන බුදුහාමුදුරන්ගේ පුංචි දේශනාවක් මතක් කරලා දෙනවා. එක අවස්ථාවකදී වක්කලි කියන හාමුදුරුවන්ට ඒ වක්කලි හාමුදුරුවෝ බුදුහාමුදුරන්ගේ ධර්මයෙන් උපරිම ප්‍රයෝජන ගන්න වෙහෙසුන්නේ නැහැ. වක්කලි හාමුදුරුවන්ට මේ ශාසනයේ වටිනාකම තිබුණේ බුදුහාමුදුරන්ගේ රූපයයි. එන්න බුදුහාමුදුරුවෝ ළඟ ඉඳීමයි. මේ වගේ මානසික තත්ත්වයක් තිබිච්ච මේ වක්කලි හාමුදුරුවන්ට මේ තත්ත්වයෙන් මිදෙන්න සැබෑ බුදුහාමුදුරුවෝ සැබෑ ධර්මය හඳුනා ගන්න මේ සංසාරය කෙලවර කර ගන්න බුදුහාමුදුරුවෝ උපදෙස් දෙනවා. එය ඇතුළත් වෙලා තියෙනවා සංයුත්ත නිකායේ වක්කලි සූත්‍රයේ තුල. ඒ අගනා වාක්‍යයක් තියෙනවා බුද්ධ දේශනාවක් විදිහට. ඒ දේශනාව තමයි යෝ ධම්මං පස්සති සෝ මං පස්සති කියන කෙටි අවවාදයක් මේ වක්කලි හාමුදුරන්ට දෙනවා. ඒ වක්කලි හාමුදුරන්ට බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ මේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්නවා. බුදුහාමුදුරුවන්ගෙන් ප්‍රයෝජන ගන්නවා. යමේ ධර්මයේ දකින්ද එවිටයි බුදුහාමුදුරුවෝ දකින්නේ. යෝ ධම්මං පස්සති සෝ මං පස්සති. මෙතන මේ යෝ ධම්මං පස්සති ධර්මයේ දකින්ද කියන එක ඒකට ප්‍රධාන දෙයක්. බුදුහාමුදුරෝ දකින්න නම් කවුරු හරි සැබෑවට බුදුහාමුදුරන්ගේ රූපේ නෙමෙයි දකින්න ඕනේ. ශරීරේ නෙමෙයි දකින්න ඕනේ. බුදුහාමුදුරන්ගේ ධර්මය. මෙන්න මේ අවවාදයත් එක්ක අවවාදයෙන් පස්සේ ටිකෙන් ටික අරවක්කලි හාමුදුරුවෝ තමන්ගේ ඉස්සර තිබිච්ච මතයට වෙනස් වෙලා මේ ධර්මයේ දකින්න මහන්සි වෙලා තියෙනවා. ඒ බවත් ත්‍රිපිටකයේ සටහන් වෙලා තියෙනවා. දැන් වර්තමානයේ ශ්‍රාවකයා වුණා මේ අවවාදය පිළිප ගන්න ඕනේ. බුදුහාමුදුරුවෝ සැබෑ ලෙස දකින්න නම් අද ජීවමාන බුදුහාමුදුරුවෝ නැහැ. නමුත් උන්වහන්සේගේ ධර්මයේ තියෙනවා. දැන් ධර්මයේ දකින්න ඕනේ. එදාට තමයි සැබෑ බුදුහාමුදුරුවෝ දකින්න පුළුවන් වෙන්නේ ශ්‍රාවකයාට. දැන් මෙතන මේ යෝ ධම්ම පස්සති කියන තැන මේ ධම්ම කියන්නේ මොකක්ද? මොනවද බුදුහාමුදුරුවෝ දකින්න පුළුවන් ධර්ම? මේ ධර්ම කාරණා කිහිපයක් ත්‍රිපිටකයේ මේ ධම්ම පස්සති කියන තැනට අදාළව දේශනා වෙලා තියෙනවා. විවිධ සූත්‍ර අනුව බැලුවම ත්‍රිපිටකය තුළ මේ ධම්ම කියන එක විස්තර වෙනකොට බුදුහාමුදුරුව සැබෑ ලෙස දකින්න අවශ්‍ය කරන ධර්මය මොකක්ද කියලා බැලුවොත් පළවෙනි ධර්මය තමයි චතුරාර්ය සත්‍ය දැක්කොත් චවුරහරි ඒ බුදුන් දැක්කා හා සමානයි. බුදුහාමුදුරුව දකින්න නම් යමෙක් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ඕන. ඒක පළවෙනි එක. ඊළඟට එහෙම නැත්නම් වෙන විදියකට කියනවනම් වෙන පරියායකින් කියනවනම් එකම දෙයක් මේ කියන්නේ. වෙන පරියායකට ගත්තොත් යමෙක් පරිසම්පාදයේ හේතුඵල ධර්ම දැක්කොත් ඒත් බුදුන් දැක්කා හා සමානයි.
ඊළඟට යමෙක් මේ ලෝකයේ මේ සත්ව ස්වરૂපයේ තියෙන සංසාර ස්වરૂපයේ තියෙන ධාතු හය පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු හතර ආකාශ විඥාන කියන ධාතු දෙක හරියට දැක්කොත් ඒත් බුදුන් දැක්කහ සමානයි. ඒ වගේම මේ ධර්මයේ ත්‍රිපිටකයෙන් අපිට හම්බ වෙන තව බුදුන් දැක්කහ සමාන වෙන තව ධර්මයක් යම්කිසි සතෙක් පුජ්‍යලයේ ශ්‍රාවකයේ තමාගේ පංචස්කන්ධයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන තිලක්ෂණය වර්තමානයේ දැක්කොත් හඳුනාගත්තොත් අවබෝධ කරගත්තොත් ඒත් බුදුන් දැක්කහ සමාන වෙනවා. එහෙනම් යෝ ධම්මං පස්සති සෝ මං පස්සති කියන ධර්ම පාඩයට අනුගතව මේ ධම්ම කියන ඒවා අපිට සරලව මෙන්න මේ කාරණා චතුරාර්ය සත්‍ය ධම්ම විදිහට දැක්කත් හරි පටිච්චසමුප්පාදයේ ධම්ම වෙනවා. ඒ වගේම ධාතු හය පිළිබඳව හරි වැටහීමක් අවබෝධයක් ඇති වුණොත් ධම්ම වෙනවා. ශ්‍රාවකයාගේ පංචස්කන්ධයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණය දැක්කත් ධම්ම වෙනවා. එහෙනම් පින්වතුනි මෙන්න මෙය වර්තමාන සමාජයේ ඉගෙන ගත යුතු පැහැදිලිව ඉගෙන ගත යුතු ධර්මයක් වෙනවා. හේතුව අපේ සමාජයේ හුඟක් අය මහන්සි වෙනවා පටිච්චසමුප්පාදයේ පාඩේ ඉගෙනගෙන බුදුන් දකින්න. මෙය ධර්මානුකූල ස්වરૂපයක්ම නෙමෙයි. අඩුවක් විතර තියෙනවා. පටිච්චසමුප්පාදයේ ඉගෙන ගත්තා කියලා බුදුහාමුදුරුවෝ දකින්න පුළුවන් කියන එකක් නෙවෙයි. යෝ ධම්මං පස්සති සෝ මං පස්සති කියන ධම්ම පාඩයෙන් පෙන්වන්නේ. අවවාදයෙන් පෙන්වන්නේ. ඒ වගේම හුඟක් අය අද වර්තමානයේ මහන්සි වෙනවා මේ ධාතු ගැන ඉගෙනගෙන බුදුහාමුදුරුවෝ දකින්න නිවන් දකින්න. ඒතර ධාතු ගැන ඉගෙන ගත්තේ පමණින් මේ දේ සිදු වෙනවා කියන එකක් නෙවෙයි ධර්මයේ සඳහන් වෙන්නේ. ඉගෙන ගැනීම වැරද්දක් කියන එක නෙවෙයි. ඉගෙන ගැනීමෙන් නිවන් දකින්නවා කියන එක ධර්මානුකූලව යම්කිසි අඩුවක් තියෙන තැන. ඒ වගේම තව හුඟක් අය මහන්සි වෙනවා පටිච්චසමුප්පාදයේ වගේම ධාතු වගේම පංචස්කන්ධයේ පිළිබඳව හුඟක් ඉගෙන ගන්නවා විවිධ ආකාරයෙන්. ඒ පංචස්කන්ධයේ පිළිබඳ ඉගෙනගෙන ධර්මයේ දකින්න පුළුවන් කියන එකක් නැහැ. නමුත් පංචස්කන්ධයේ පිළිබඳව ඉගෙන ගැනීම අවශ්‍යයි. ඒ ඉගෙන ගන්න ඕනේ පංචස්කන්ධය කියලා ධර්මයක් තියෙනවා කියලා තේරුම් ගන්නයි. දැන් පටිච්චසමුප්පාදයත් ඉගෙන ගන්න ඕනේ බුදුහාමුදුරන්ගේ එහෙම ධර්මයක් තියෙනවා කියලා තේරුම් ගන්නයි. ඒ වගේම ධාතු ගැන ඉගෙන ගන්නත් ඕනේ ධර්මයක් තියෙනවා කියලා තේරුම් ගන්නයි. එවැනි ධර්මයක් තියෙනවා. මොකක්ද ඒක කියලා අනුමාන ඥානයක් ඇති කර ගන්න ඕනේ ශ්‍රාවකයා. චතුරාර්ය සත්‍යත් එහෙමයි. එහෙම සත්‍ය හතරක් තියෙනවා කියලා අනුමාන ඥානයක් ඇති කර ගන්න ඕනේ. නමුත් මේක ධර්මයක්වත් යමෙක් ධර්මයේ දකීද කියන තැනට යන්න නම් යායුත්තේ ඉගෙනීමෙන් පමණක් නෙමෙයි. මෙතෙන්ට යන්න ඒකායන මාර්ගයයි තියෙන්නේ. මේ ඒකායන මාර්ගයේ කොතනද? කොයි අවස්ථාවේද මේ හේතුඵල ධර්ම නැත්නම් පටිච්චසමුප්පාදය දකින්නේ? ඒ වගේම පටිච්චසමුප්පාදය ධාතු දකින්නේ කොයි වෙලාවේද? පංචස්කන්ධයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම දකින්නේ කොයි වෙලාවේද? චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්නේ කොයි වෙලාවේද? පින්වතුනි මේ හතර පොලකදී වෙන එකක් නෙමෙයි. පස් පොලකදී වෙන එකක් නෙමෙයි. මේ ධර්මතා ඔක්කොම පරියාය වශයෙන් වෙනස් වුණාට එකම මොහොතකදී ඒකායන ක්‍රමයකින් ලැබෙන දෙයක්. ඒකායන ක්‍රමය මොකද්ද? ඒකායන ක්‍රමේ නම් සතර අතිපට්ඨානෙ වැඩි වීම. නැත්නම් සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම සම්පූර්ණ වීම. එමනම් අපි ඉගෙන ගන්න ඕනේ ධර්මානුකූලව යමෙක් බොජ්ජංගහත සම වෙනකොට සම්මාදිට්ඨිය ලැබෙනවා කියන එකයි. මේ බොජ්ජංගහත සම වෙන තැනදීමයි හේතුඵල ධහම තියෙන්නේ, වෙන තැනක නෙමෙයි. හේතුඵල ධහමක් දකින්න හම්බෙන්නේ, අවබෝධ වෙන්නේ බොජ්ජංගහත සම වූ මොහොතක පමණයි. ඒ වගේම මේ ධාතු හය ගැන යමෙකුට හඳුනගන්න හම්බ වෙනවා නම් හම්බෙන්නේ
අවබෝධ කරගන්න ලැබෙන්නේ මේ බොජ්ජහාත සම වෙන අවස්ථාවේ. ඒ වගේම යමෙකුට තමාගේ පංචස්කන්ධයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන තිලක්ෂණය අවබෝධ වෙන්නේ බොජ්ජංගහත සමාන වෙන අවස්ථාවේ. එහෙමනම් ධර්මානුකූලව ත්‍රිපිටකයේ සඳහන් වෙන සූත්‍ර අනුව සමහර විටකදී නිවන් දකින්නවා කෙනෙක් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන. තව සමහර කෙනෙක් නිවන් දකින්නවා හේතුඵල ධර්ම අවබෝධ කරගෙන. තව කෙනෙක් නිවන් දකින්නවා ධාතු හය අවබෝධ කරගෙන. තව කෙනෙක් නිවන් දකින්නවා තමාගේ පංචස්කන්ධයේ ත්‍රිලක්ෂණේ නැත්නම් අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණේ හඳුනගන්න. මේ හඳුනගන්නේ එකම මොහොතකදී. ස්ථාන හතරක් නෙවෙයි මේ. එකම තැන. මොකද්ද තැන? සතිපට්ඨාන සූත්‍රයේ අනුව සතිපට්ඨානයේ වැඩිමෙන් මේ බොජ්ජංග හත සම වෙන තැන. සම්මාදිට්ඨිය ලැබෙන්නේ එතනමයි. එහෙම නිසා වෙන්නේ අපේ වර්තමාන බෞද්ධයන් මේ පිළිබඳව දැනුවත් භාවයක් නැති නිසා වෙන්නේ සහ ඒ දැනුවත් භාවයෙන් තොරව මේ ධර්මයේ විශ්ලේෂණය කරන්න නවකයන් ඉදිරිපත් වීම වර්තමානයේ ලොකුම ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මේ පටිච්චසම්පාදයේ සම්බන්ධව පටිච්චසම්පාදයේ සම්බන්ධව ඇති විලා කියන ගැටලුව නම් හුඟක් අය විශ්වාස කරනවා. හරියට පටිච්චසම්පාදයේ ඉගෙන ගත්තොත් ඒකෙන් නිවන් අවබෝධ වෙයි කියලා විශ්වාස කරගෙන තව සමහරක් අය මේ ත්‍රිපිටකයේ තියෙන පටිච්චසමුප්පාදයේ වාක්මාලාව අරගෙන තමන්ට කැමති විදිහට මෙය සංස්කරණය කරලා ඒගොල්ලෝ අලුතෙන් කියා දෙන විදිහට විවිධ පුද්ගලයෝ විවිධ ආකාරයේ මේ පටිච්චසමුප්පාදයේ විස්තර කරනවා. ඒ විස්තර කරන ගමන් මේ ගුරුවරුත් කියනවා විශේෂයෙන් මේ ගිහි පිරිස් මේවා වැඩි පැවිදි අයත් ඉන්නවා සමහර අය. ලක්කයි ඉස්සෙල්ලා ගිහි වෙලා දැන් පැවිදි වෙලාත් ඉන්නවා. මේ පටිච්චසම්පාදය ඒගොල්ලන්ගේ අලුත් සොයා ගැනීමක් විදිහට විපරීත ස්වරූපයෙන් විග්‍රහ කරනවා. ශ්‍රාවකයා මේ උනන්දුවත් එක්ක ධර්මයේ ඉක්මනින් හොයාගන්න ඕනේ කියලා කිටි ක්‍රමවලින් ධර්මයට යන්න ඕනේ කියන ශ්‍රාවකවට්ටේ ඉන්න පිරිස් මේවට ඇදිලා යනවා. ගිහිල්ලා ඒ විපරීත පටිච්චසමුප්පාදය ඉගෙනගෙන ඒගොල්ලොත් හිතාගෙන ඉන්නවා අපිත් නිවන් දැකලා කියලා. නමුත් විපරීත පටිච්චසමුප්පාදය නෙවෙයි බුදුහාමුදුරුවෝ දේශනා කරපු පටිච්චසමුප්පාදයේ පဋාණ ප්‍රකරණයේ තමයි පටිච්චසමුප්පාදයේ සම්පූර්ණයෙන් වැඩියෙන් විග්‍රහ වෙලා තියෙන්නේ ත්‍රිපිටක ග්‍රන්ථයක් විදිහට. පဋාණ ප්‍රකරණයේ කටපාඩම් කරගෙන හොඳට ඉගෙන ගත්තත් නිවන් දකින්නවා කියලා ධර්මයේ සඳහන් වෙන්නේ නැහැ. එහෙම දේශනාවල ඇතුළත් වෙන්නේ. නමුත් අභිධර්මයේ ඉගෙන ගැනීම නිවන් දැකීමට ලේසි වෙනවා. හේතුව මොකද? වරමින් නැති මාර්ගයක යන්න පුළුවන් වෙනවා. කෙනෙකුට අහු වෙන්නේ නැතුව ධර්මයේ ඉදිරියට යන්න තමයි අභිධර්මයේ උදව් වෙන්නේ. ඒකින්ද අභිධර්මයේ ඉගෙන ගැනීම නරකයි කියන එක මෙතෙන්දි කියනවා නෙමෙයි. නමුත් ඉගෙන ගත්තේ තරමින් ඉගෙනගෙන පමණක් සත්‍ය කරා යන්න බෑ. දැන් අර වර්තමානයේ ඉන්න අර විශේෂ විචාරක මට්ටමින් දේශන මට්ටමින් කියන පටිච්චසමුප්පාදේ මොකද්ද? ඒගොල්ලෝ හදාගත්ත එක. බුදුහාමුදුරු දේශනා කරන පටිච්චසමුප්පාදේ අවබෝධ වෙන්නේ කොතෙන්දද? බොජ්ජංහත සම වෙනකොටයි. ඉතින් මේක ශ්‍රාවකයා දැනගත යුතුයි නැත්නම් මුලාවටපත් වෙනවා. විශාල පිරිසක් ඉන්නවා ඒගොල්ලන්ගේ විවිධ ගුරුකුලවලින් විවිධ පුජ්‍යලයෝ ගියා දෙන අමුතු විදිහේ පටිච්චසමුප්පාද ඉගෙනගෙන සත්‍ය ධර්මයේ තේරුම් ගත්තා කියලා හැවටිලා ඉන්නේ අය. එහෙම ධර්මයක් නැහැ පින්වතුනි. මෙතන තේරුම් ගන්න ඕනේ මෙන්න මේ ධර්මයයි. විශේෂයෙන් මේ පටිච්චසමුප්පාදයේ පිළිබඳව යමෙක් මේ ධර්මානුකූලව ශාස්ත්‍රීය මට්ටමේ ඉගෙනුමකට යනවා නම් මේ පටිච්චසමුප්පාදයේ කියලා බුදුහාමුදුරු දේශනා කරන්නේ මොකද්ද කියලා බලන්න ඕනේ. මෙන්න මේ තමයි සරල අදහස. දැන් බලන්න බුදුහාමුදුරු සොයාගත්තේ මේ නිර්වාණය.
සංසාර විමුක්තියේ මුල් අවස්ථාව තමයි බොජ්ජංගහත සම වෙන අවස්ථාව. මේ බොජ්ජංගහත සම වෙනකොට එදා හිටියේ ශාස්ත්‍රීය මට්ටමින් ඉහළ අධ්‍යාත්මික ඉහළ ගුරුවරු ඒ වගේ මේ ගැන දැනුමක් තියෙන අය බුදුහාමුදුරන්ගෙන් විවිධ ප්‍රශ්න ඇති කරා ඇහුවා. ඒගොල්ලන්ට බුදුහාමුදුරන්ට පැහැදිලි කරලා දෙන්න වුණා තමන් වහන්සේ සොයාගත්තා වූ මේ බොජ්ජංග සම වෙන තැන ලැබෙන සංසාර විමුක්තිය පිළිබඳව එදා පිළිගත් විවිධ විමුක්ති තිබුණා. දැන් උද්දකාරාම් පුත්‍ර කියන ගුරුවරයා එයත් සංසාර විමුක්තියක් හොයලා තිබුණා. එයා අපි දන්නවා ධර්මයේ සඳහන් වෙනවා අරූපාවචර අවසාන ධ්‍යානය. එයත් මානසික විප්ලවය. එතකොට එවැනි මානසික තත්ත්ව අත්පත් කරගෙන හිටිය අවබෝධ කරගෙන හිටිය පිරිස් එදා බහුලව ඉන්දියාවේ හිටියා. ඒ අයට ප්‍රශ්නයක් විදිහට නැත්නම් ඒ අයගේ ඒ මුලාවෙන් ගලෝ ගන්නත් එහි තියෙන නොවටනාකම කියා දෙන්නත් ඊට වැඩිය වටින තැනක් බුදුහාමුදුරුව අවබෝධ කරගත්තා කියලා පැහැදිලි කරන්නත් ප්‍රබල ලෙස ඉදාගත්තේ තැනක් තමයි මේ පටිච්චසම්පාදය. පරිසම්පාදේ විස්තර කිරීම. එතකොට එවැනි දේශනාවක බුදුහාමුදුරුවෝ පෙන්නනවා හැම වෙලෙම උන්වහන්සේ සොයාගත්තා වූ මේ බොජ්ජංගහත සම වෙන තැන, සම්මාදිට්ඨිය ලැබෙන තැන, නැත්නම් මේ උපාදාන නැති තැන, සංසාරයක් හදන්න නැති තැන, දුකක් නැති තැන, මේ හැම එකම එකයි. උපාදානයක් නැති තැන තමයි මේ බොජ්ජංගහත සමාන වෙන්නේ. උපාදානයක් නැති තැන තමයි සම්මාදිට්ඨිය තියෙන්නේ. උපාදානයක් නැති තැන තමයි නිවන තියෙන්නේ. උපාදානයක් නැති තැන තමයි මේ සංසාරේ දුකක් නැති තැන. මේ ඔක්කොම එක ධර්මයි. දැන් ප්‍රශ්න සහගත වෙන්නේ ඔය කියන විදිහේ උපාදානයක් නැති තැනකදී මේ ලෝකයේ ධර්මයක් පවතින්න පුළුවන්ද කියන ප්‍රශ්නේ. අධ්‍යාත්මිකව හිතන අයට ගැටලුවක්. ඒ කියන්නේ ඔය උපාදානයක් නොමැති අවස්ථාවක් වන බොජ්ජංගහත සමාන වෙන තැන දහමක් පවතිනවාද? මොන හරි ධර්මයක් තියෙන පුළුවන්. නැත්නම් ධර්මයක් නැද්ද ඔතන? හිස් තැනක්ද? මෙන්න මේ ප්‍රශ්නේ බුදුහාමුදුරන්ට විසඳන්න වෙනවා. ඒ උන්වහන්සේ විසඳුවේ ධර්මයක් තියෙනවා එතන. ඒ ධර්මය තමයි හේතුඵල ධර්ම. එනං උපාදාන නැති තැන තියෙන ධර්මයයි හේතුඵල ධර්ම. එතකොට වර්තමානයේ ශ්‍රාවකය උනන්දු වෙන්නේ හොයිට පරිබාහිර ධර්ම ක්‍රමයක අනුගමනය කරලා. මොකද්ද? එතකොට උපාදාන නැති තැනකට ගියාම එතන පවතින ධර්මයේ හේතුඵල ධර්මයි. ඒ බුද්ධ දේශනාව වර්තමාන ශ්‍රාවකය උනන්දු වෙනවා නම් හේතුඵල ධහම ඉගෙනගෙන උපාදාන නැති තැනට යන්න පුළුවන් කියලා ධර්මයේ ධන ඍණ මාරු වෙලා. මේක තමයි වර්තමානයේ ඇයිට වැරදිච්ච තැන. උපාදානයේ නැති තැන ඉතුරු වෙන ධහම හේතුඵල ධහමයි. නමුත් අපි මහන්සියෙන්නේ හේතුඵල ධහම ඉගෙනගෙන උපාදාන නැති කරගන්න. මේක ලෝකයේ සිදුවෙන්න බැරි දෙයක්. උපාදාන නැති තැන හම්බ වෙන්නේ ඒකායන මාර්ගයකින්මයි. ඒක සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වැඩීමෙන්, ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩීමෙන්, එහෙම නැත්නම් සතරහතිපට්ඨානයේ වැඩීමෙන් කියලා බුද්ධ දේශනාවල හැමතැනම සඳහන් වෙනවා. ඒ උපාදාන නැති තැනට යන විදිය. ගියොත්වරු හරි එතන ඉතුරු වෙන දහම හේතුඵල ධර්ම. එතකොට හේතුඵල ධර්ම ඉගෙනගෙන උපාදාන නැති තැනට යන්න පුළුවන් කියන එක වර්තමාන මේ පිරිස් එක එක්කෙනා ධර්මයේ වරද්දාගෙන ගොඩනගාගත්තේ වැරදි මතවාදය. මේකෙන් තමයි ලංකාවේ හුඟක් අය අද අමාරුවේ වැටලා තියෙන්නේ. විවිධ පුජ්‍යලේ විවිධ විදිහින් මේ පරිසම්පාදේ ඉගෙනගෙන උගන්නලා සත්‍ය කියා දෙනවා. කවදාවත් බුදුහාමුදුරන්ගේ සත්‍යයක් වෙන්න බෑ. ඒ අවබෝධ වෙන්නේවත් කියා දෙන්නේවත් ඒගොල්ලෝ හදාගත්ත පුජ්‍යලවාදී මතවාදයක් විතරයි. කල්ලිවාදයක් විතරයි. එනිසාමෙන් මෙතෙන්දී කෙටියෙන් අද වේලාව තියෙන විදිහට
මතක් කරලා දෙන්න යනවා මේ හේතුඵල ධර්මයේ අපිට ප්‍රකටව ධර්මයේ පැහැදිලි වෙන අහලා තියෙන දෙයක් තමයි පරිසම්පාදේ කිව්වම අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන විඥාන පත්‍ය සලායතන ඔය ආදි වශයෙන් මේ අංග 12ක් ගැන කතා කරනවා ඒ පරිසම්පාදේ පිළිබඳ විස්තරය නමුත් හේතුඵල ධහම යමෙකුට අවබෝධ වෙන තැන උපාදාන නැති තැන හේතුඵල ධහම ඉගෙනගෙන උපාදාන නැති තැනට යන්න පුළුවන් කියන එක වැරදි එහෙම එතකොට බුදුහාමුදුරගේ ධර්මයේ බොරු වෙනවා ඒ වුණත් දැන් වර්තමානයේ හුඟක් අය මේ අවිද්‍යාව කියන එක වුණත් විග්‍රහ කිරීම වැරදි මොකද ඒ වැරද්ද අපිට සිදු වෙලා තියෙන්නේ මේ භාෂාමය ප්‍රශ්නයක් උදයි. දැන් බුදුහාමරගේ ධර්මයේ තියෙනවා වචන දෙක. විද්‍යාව කියන වචනයක් හා අවිද්‍යාව කියන වචනයක්. විද්‍යාව උදපාදී කියනවා මේ සම්මාදීට්ඨියට ලැබුණා. විද්‍යාව පහළ වුණා. එහෙනම් විද්‍යාව පහළ වෙන්න කලින් තිබුණේ අවිද්‍යාව. එතකොට මේ විද්‍යාව කියන වචනය සිංහල භාෂාවේ දැන් බහුලව යෙදෙන වචනය. නමුත් මේ සිංහල භාෂාවේ සිංහල රටවැසියන්ට මේ විද්‍යාව කියන වචනය සිංහල භාෂාවට ආවේ මේ 1950න් පස්සේ. එතකම් පාලි භාෂාවේ තිබිච්ච බුදුහාමුදුරන්ගේ වචනයක් විද්‍යාව. බුදුහාමුදුරන්ගේ වචනයක් අවිද්‍යාව. 1950න් විතර පස්සේ මේ නව අධ්‍යාපන ක්‍රම යටතේ විවිධ විෂයන් අපේ ශ්‍රී ලංකාවේ විෂය ධාරාවන් වලට හඳුන්වලා දුන්නා. එවන් ලෝකයේ ප්‍රබල ලෙස පිළිගත්තේ එක විෂයක් තමයි විද්‍යාව කියන සයන්ස් කියන එක. මේ සයන්ස් කියන වචනේ ඉංග්‍රීසි වචනේ. මේ ඉංග්‍රීසි වචනය සිංහල භාෂාවට ගත්තේ අපේ එදා හිටියේ ඒ භාෂා විශේෂඥයා පාලි මූලයකින් එන වචනේ. මොකද සිංහල භාෂාවේ විද්‍යාව කියලා වචනයක් තිබුණේ නැහැ එතකොට. ඒගොල්ලෝ අර සයන්ස් කියන වචනය පාලි හා සංස්කෘත මූලයකින් කඩලා සයන්ස් වලට සමාන කරලා සිංහල සයන්ස් වලට සමාන ඉංග්‍රීසි වචනේ භාෂාවේ තියෙන සයන්ස් කියන ඉංග්‍රීසි වචනයට සමාන සිංහල වචනයක් හැදුවා අර පාලි වලින් අරගෙන විද්‍යාව කියන ආන්න එතන ඉඳලා පින්වතුනි අපිට මේ ධර්මයේ පැටලෙන තැන ආවා මේක ලොකු පැටලෙවිල්ලක් වර්තමානයේ. එතකොට මේ විද්‍යාව වචනේ අපි ඉගෙන ගන්නේ ඉංග්‍රීසියෙන් කියන සයන්ස් වලටයි. නමුත් ධර්මයේ ඉගෙන ගන්නකොට අපිට හැමදාම ඇහෙනවා අවිද්‍යාව හා විද්‍යාව කියලා ප්‍රතිවිරුද්ධ වචන දෙකක්. ඒක බුදුහාමුදුරන්ගේ ධර්මයේ තුල වචන දෙකක්. නමුත් සිංහල භාෂාවේ භාවිතා කරන විද්‍යාව කියන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් ආපු සයන්ස් කියන වචනේ තුල. එතකොට අපි අද කුඩා ළමයෙක් වුණා ඔය විද්‍යාව ඉගෙන ගන්නවා. භෞතික විද්‍යාව වෙන්න පුළුවන්, සෞඛ්‍ය විද්‍යාව වෙන්න පුළුවන්, දේශපාලන විද්‍යාව වෙන්න පුළුවන්. ඔහොම විෂය ධාරාවක් ඉගෙන ගන්නවා. මේ විෂය ධාරාවක් ඉගෙන ගන්න කෙනාට එතකොට විද්‍යා වචනේ හුරු පුරුදු භාෂාවක් වෙනවා, වචනයක් වෙනවා. එයාට යම්කිසි විදිහක මේ ධර්මීය ගැනත් ඇහිලා බණ ඇහෙනකොට එයාටත් බණවලදිත් ඇහෙනවා, සූත්‍රවලුනුත් කියවෙනවා විද්‍යාව කියලා වචනයක්. එතකොට එයා තේරුම් ගන්නෙ, දරුව පව තේරුම් ගන්නෙ අපි ඉගෙන ගත්තේ කීම තව වැඩි දියුණු වීමක් තමයි මේ කියන්නේ කියලා. නමුත් එහෙම දෙයක් නැහැ බින්ගොතු. මේක තමයි ධර්මයේ තියෙන වර්තමාන ලංකාවට බලපාන ලොකුම ප්‍රශ්නේ. ලංකාවේ අය මේ විද්‍යා වචනය අර විදිහට සයන්ස් කියන එකට ගත්ත නිසා, සයන්ස් කියන වචනය විද්‍යාව කියලා ගත්තේ හින්දා අමාරුකම් ඇතිලා තියෙනවා. අපි මෙතෙන් ඉගෙන ගන්න යන්න ඕනේ ඒ කියන විෂය ධාරාවල පාසල්වල විශ්වවිද්‍යාලවල තියෙන විද්‍යාව බුදුහාමුදුරුවෝ එක්ක කිසි සම්බන්ධයක් නැහැ. බුදුහාමුදුරුවෝගේ ධර්මයේ එක්ක සම්බන්ධිකුත් ඔවැ නැහැ. ඒවා නිකම්ම නිකං ඒ යුගවල ඇති වෙන විවිධ සංකල්පනා ඔය චෛත්‍යික මට්ටම් වලින් ඇති වෙන අලුත් සොයා ගැනීම විතරයි. සංසාර ස්වરૂපයේ නියෝජනය වෙන කිසි දෙයක් ඒවැ නැහැ.
මේ සත්‍ය කියන චතුරාර්ය සත්‍යයට අදාළ කිසි දෙයක් ඔය අපි වර්තමානයේ සලකන කිසිම විද්‍යාවක් නැහැ. නමුත් බුදුහාමුදුරුවෝ කියන විද්‍යාවයි අවිද්‍යාවයි අපි හඳුනගන්න ඕනේ. බොහොම සරල දෙයක් බුදුහාමුදුරුවෝ මේ අවිද්‍යාව කියලා හඳුන්වනවා. අවිද්‍යාව කියන්නේ බුදුහාමුදුරුවෝ පුජ්‍යල භාවයයි මමත්වයයි. එතන මමත්වය අවිද්‍යාව වෙනවා. විද්‍යාව වෙනවා මමත්වේ නැති තැනයි. දැන් මමත්වේ නැති තැනක් ලැබෙන ධර්මතා ටික බොජ්ජංගහත සම වෙන කොටයි. එතනයි අවිද්‍යාව නැත්තේ. එමනම් දැන් අපි බලන්න අපි විද්‍යාව කියලා ඉගෙන ගන්න හැම විෂයක්ම මොනවාරි විද්‍යාවක් ඉගෙන ගන්නවද? භෞතික විද්‍යාව ඉගෙන ගන්නවා නම් ඒ ඉගෙනගත්ත කුජ්ජලයේ වර්ණය වෙනවා. ඉගෙනගත්තේ විද්‍යා දැනුම තියෙන කුජ්ජලයේ බිහි වෙනවා. මමත්වේ පෝෂණය වෙනවා. එහෙනම් මේ විෂයමාලාවල තියෙන විද්‍යාව කියන එක අවිද්‍යාව සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙලා. බුදුහාමුදුරන්ගේ ධර්මයෙන් අවිද්‍යාව සංවර්ධනය වෙනවා. හේතුව බුදුහාමුදුරුවෝ පෙන්නන අවිද්‍යාව සත්‍ය පුජ්‍යල භාවයේ නොමෙති කමයි. එතකොට අපි ඉගෙන ගන්න වර්තමානයේ විද්‍යාව වෙන්නේ සත්‍ය පුජ්‍යල භාවයේ වර්ධනය වීමයි. නමුත් සතිපට්ඨානයේ වඩනකොට වෙන්නේ බුදුහාමුදුරුවෝ කියන විද්‍යාවට පත් වීමයි. ඒ කියන්නේ සතරපට්ඨානේ වඩන්න පටන් ගන්නේ අවිද්‍යාවෙන් යුක්ත පුජ්‍යලයේ. ඒ කියන්නේ සත්‍ය පුජ්‍යල භාවයේ උරුමකම් කියන සත්‍යේ මිනිස්සේ. නමුත් සම්පූර්ණ වෙනකොට බොජ්ජංගහත සම වෙනකොට ඒ සත්‍ය පුජ්‍යල භාවයේ ශූන්‍ය වෙලා විද්‍යාවට පහළ වෙනවා. ඒ විද්‍යාව තුල නැත්නම් මමත්වයයි. විද්‍යාව තුල මමත්වය නැහැ. දැන් ඔන්නෝයේ පැටලවිල්ල එක අර වර්තමානයේ පරිසම්පාදයේ විවිධ අර්ථකථන වලින් තමන් ඉගෙන ගත්තේ විද්‍යා විෂය අනුබද්ධව පළක් අය භෞතික විද්‍යාව ඉගෙනගෙන ඒකෙන් පරිසම්පාදයක් හදාගෙන කලවම් කරලා පළක් අය පුරා විද්‍යාව ඉගෙනගෙන ඒකෙන් හදලා පළක් අය වාග් විද්‍යාව ඉගෙනගෙන ඒකෙන් හදලා මේ ඔක්කොම විකෘති ධර්මයි. ධර්මයේ බුදුහාමුදුරගේ ධර්මයට එකඟ නැහැ. දැන් අපි බලමු පොඩ්ඩක් අද කෙටියෙන් කාලයේ තියෙන වෙලාව තියෙන ප්‍රමාණයට බුදුහාමුදුරුවෝ කියන අවිද්‍යාව හක්නොත් මොකද වෙන්නේ? අවිද්‍යාව තිබුණොත් අවිද්‍යාපච්ච සංස්කාරා. එහෙනම් සත්පුජ්‍යල භාවයේ තියෙනකොට තමයි සංස්කාර ඇති වෙන්නේ. ඒතර මිනිස්කෙගේ අපි බැලුවම අපිට හැමෝටම තියෙන සංස්කාර වර්ග තුනක් තියෙනවා. පරියාය දෙකකින් සංස්කාර ගැන විස්තර කරනවා. දේශින් පරියාය තමයි ආය සංස්කාර, වචී සංස්කාර, චිත්ත සංස්කාර, අවිද්‍යාපච්ච සංස්කාර. එතකොට සංස්කාර අතපය හොලවන කුජ්ජලයක් ඉන්නේ. කුජ්ජලයක් හිටියොත් තමයි අතපය හෙලෙව්වට හෙලෙව්පිකේ අයිතියක් ගන්න. ඒ අවිද්‍යාවෙන් ඉඳලා තමන්ගේ කායික ක්‍රියා මොනෝහරි කෙරුණ කායික ක්‍රියා මම කරපු විදිහට කලකට. තමන් කරපු වාක්මය ක්‍රියා නැත්නම් වචනමය ක්‍රියා අවිද්‍යාව කුජ්ජල අවිද්‍යාව තියෙන හින්දා මමත්වයෙන් සලකනවා. ඒ වගේම මමත්වයෙන් සලකනවා මානසික ක්‍රියා. දැන් බුදුහාමුදුරු දේශනා කරන්නේ අවිද්‍යාව නැති වුණොත් මොකද වෙන්නේ? සත්ව කුජ්ජල භාවය නැති වුණොත්. එතෙන්දී කායික ක්‍රියා තියෙන්න පුළුවන්. අයිතිකාරයෙක් නැති වෙනවා. එතකොට විද්‍යාව තිබුණොත් සංස්කාර කියන එකක් නැහැ. නමුත් කායික ක්‍රියාවක් වෙනවා සංස්කාර. ඒක අයිති කෙනෙක් නැතු යන. ඒ වගේම මානසික ක්‍රියාවක් වෙනවා. ඒක අයිති කෙනෙක් නැතු යන. ඔන්න ඔය වගේ ධර්මයක් තමයි පටිසම්පාදින් පෙන්නුම් කරන්නේ. ඊළඟ දිනේදී ඒකට සම්බන්ධ තව විස්තර කරන ගමන්ම දැන් මේ පින්වතුන් දැනගන්න ඕනේ. අද දවසේ මතක් කරලා දුන්නේ මේ බොජ්ජංගහත සම වෙන තැනදීමයි හේතුඵල ධම අවබෝධ වෙන්නේ. වෙන තැනක ඉගෙනගෙන හේතුඵල ධර්ම ඉගෙනගෙන සත්‍ය දකින්න යන්න බෑ. නිවන් අවබෝධ කරගන්න බෑ හේතුඵල ධර්ම ඉගෙනගත්තේ පමණින්. ඉගෙන ගැනීම වැදගත් වෙන්න පුළුවන්. ඉගෙනගත්තේ නැතක් කමක් නෑ. බුදුහාමුදුරුවෝ පෙන්වන ආර්ය අෂ්ටාංග මාර්ගය හරියට වැඩුවොත් හේතුඵල ධර්ම අවබෝධ වෙනවා. මේක පිළිබඳව පාඨමාලාවල් හැදෑරුවාට හේතුඵල ධර්ම අවබෝධ වෙනවා කියලා ධර්මයේ සඳහන් වෙන්නේ. තේ යමෙක් ධර්මයේ දකිද හේමා දකි කියන්නේ ඒ ධර්මයේ වශයෙන් ඒ දකින පුද්ගලයා දකින්න පුළුවන් කාරණා බුදුහාමුදුරුවෝ විශාල ප්‍රමාණයක් පෙන්නනවා. එකක් තමයි චතුරාර්ය සත්‍ය.
දෙවෙනික හේතුඵල ධම්ම පටිසම්පාදේ තුන්වෙනික ධාතුහය හතරවෙනික ඒ පුජ්‍යලයාගේ පංචස්කන්ධය අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය මේ ඔක්කොම ධර්මයයි මේ ධර්ම ඔක්කොම තියෙන්නේ එකම තැනකයි කොතනද තැන සප්ත බොජ්ජංග සම වෙන අවස්ථාවේ බොජ්ජංග හතර සම වෙන තැනයි අන්නේ තැනට යන්න තියෙන ඒකායන මාර්ගයයි ඒ මාර්ගයේ හැම ශ්‍රාවකයාම අනුගමනය කළ යුතුයි එතනයි සංසාර විමුක්තිය හැම දිනාටම මේ ධර්මය තම තමන්ගේ සංසාර විමුක්තිය ලබා ගැනීමට හේතු ආසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් අද දින ධර්ම දේශනාව අවසන් කරනවා සාදු